දකුණේ බොහෝ ප්‍රදේශවලට අද දිනේත් වැසි ඇතිවන බව කලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. අද සවස දෙකෙන් පසුවත් තනින් තන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවයි කලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීම හැකියාව පවතිනවා. බස්නාහිර සබරගමුව ඌව නැගෙනහිර පළාත්වලත් ගාලමාතර ඒ වගේම හනුවර නුවරඑළිය යාපනය සහ මන්නාර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 75ට වැඩි තරමක තද වැසි දැතිවීම ඊට කල පවතිනවා. ගිගුරුන් සහිත වැසි සමග ඇති හැකි තාවකාලික තද සුළං වලින් සහ විශේෂයෙන්ම අකුණු සහිත අවස්ථාවලදී අකුණු අනතුරු වලින් ආරක්ෂාවෙන්ට පියවර ගන්න අවශ්‍ය ජනතාවගෙන් කාර්ය බිල්ලා සිටිනවා. මේ අතර පොළොන්නරුව දිස්ත්‍රික්කයට අයත් මැදිරිගිරිය ප්‍රදේශයේට ඊයේ පසුරුවේ සිට වැසි ලැබී තිබුණා. අධික වර්ෂාව නිසා මැදිරිගිරිය චෛත්‍යපාර ප්‍රදේශයේ පිහිටි නිවාස 10ක් පමණ ජලයෙන් යටව ඇති බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. කොළඹ තොඹුල්ල ප්‍රදේශයේ ගසක් කඩා වැටීමෙන් මාර්ගය අවහිර වී තිබුණේ මෙලෙසින්. දෙවයිනට බලපා ඇති අධික වැසි සහිත කලකුණ තත්ත්වය නිසා දිස්ත්‍රික්ක තුනකට මේ වන විට නායෑ මනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබෙනවා. ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය පවසන්නේ බදුල්ල, කෑගල්ල සහ මාතල යන දිස්ත්‍රික්ක සඳහා නායෑම් අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇති බවයි. දේශපාලන පක්ෂ බොහෝ ඉහලින් කම්කරු දින ඊයේ සැමරුවා. ඒත් හැමදාමත් රැකියාවේ වගකීම කරට ගනිමින් අවැසි නොතකා සිය රාජකාරී ඉටු කරන එහෙත් කිසිදු බලධාරියෙකුගේ ඇස ගැටෙන්නේ නැති මේ කම්කරුවන් දහරානිපාත වැස්සෙත් සිය සේවාව ඉටු කරන අයරෝ මෙලෙස දක්නට ලැබුණා.